මේක දැම් විශ්වවිද්‍යාල නෝමලයිස්වෙලාන එකන ඇතටම අපි දන්න කවරු තේවුල තම පාලනය කරේ අවුදු විශ්වා. එතට ඒක ඉගෙනගන්න මිල් ලාස් ලාමය ඇවිල්ල හුරින් හැගිලා වගේ එකන යා යන්නමනෑ කිසිදේක ටක් ගලාව විල්ලාර කල්චරකට එන්න ඇතකොට ඉස්තර තිබුණනේ අයිෝජනිස්ගේ කාලෙස් කාවිල් කියනවා මිල් කාසකන්නේ ගිල්ලා මන මේ රඟ පෑවේ දැන් කරන්න ළමයි ටක් ගාල ගිය මෙහම කර ඉත්තස්ටි කර ගෙදර ගිය ඒවගේ මිල් කාස්ටික ඉතුරට සහරයයින්නවා දුපත්තයඉන්න ටක් ගාල වැඩේ කර හවතට සෙකට ජොබ්බ කර ඔහොම ඔහම අරගොල්ල දේශපාලය කියලා ගොලන්ගේ පක්ෂයට අදා දෙවල් කරන එතුරම විශද්‍යාල වි ඒ කල්තරගත් නෑන එතුර මං අහන්නේ ඔයාගේ මේක නෝවල ඕක රටමූුණ දමක මේක ෆේලියර මේ දැම් බල කවුර විශද්‍යාල ගුරුවරෙක් කියන්නන කම්පලෙන්ට එක දන්න බලන්නකම විශද්‍යාල නික මධ්‍ය මහ විද්‍යාල වෙලාන්න දැම කිසි කිසිම අධ්‍යයන සංස්කෘතියන්න ෑන මේක මහතාර උගන්නන්න ෑන එහෙම කියන්න ෑන කවුර ඒකටක හැම පුරුදු වෙලා වාහන ආව කොහෙන්ගරි දම්ම කට්ටියක් කතාකරට මේක රට බම කියැන ෆේලියරගන්න නැතුවනික යුගොස්ලෝවියාව වගේ අර සමාජවාදයක් නෑ ධනවාදයක් නෑ උන්න වගේ අමුත්තු කෑල්ලක් හැදුර මචර රටේ මම කියනක පැහැදිි දන්න ඔය ඔය නමුත් මම කියන ඕක අපි කොයිතල ලවගර වාද විවාද කරද මකැකවී කොනවික් ඩිමක්‍රසි කියන මොක්ද මේක සෝජල් මාකට් කොම කියන මොක්ද එතකොට මේකෙන් කරන්න යන්න මොකක්ද දැන් ඔය තරක ඔක්කෝම ඇතුළේ අපි මේ තරක ඔක්කෝම කියන අර කියන දෙක තියෙන විනිහෙක්ටනේ ද ම ගත්තත් මගේ මගේ ඇතුළේ තර ආශාව කියන පැත්තත් තියෙනවා දැනුම බුද්ධිය කියන පැත්තත් තියෙනවා තුර දැන් මේක බුද්ධිය අඩුකමක් හරි දැනුමේ අඩුකමක් හරි මොකක් හරි නෙමේ එතකොට මේක කරන්න පුළුවන්කම තියෙන අපිට එක්කෝ අපිට දැන් මං කියන මම ට්‍රයි කළේ එක ඒ කියන අර කොට්ටච්චි භාෂාවෙන් අපිත් කියන එක එහෙම නැත්නම් මං හිතන්නේ සමාජයේ අත්දැකීම අරගෙන මේක ඉගෙන ගන්න. ඒතරේ රිස්ක් ඒ රිස්ක් දෙයෙන් එකට යන්න තියෙනවා. ඉතින් ඕක තමයි ඇත්තම කතාව. ඊළඟට මම කියන්නේ මේ ඡන්දෙත් එක්ක මම විශේෂයෙන් කතා කියන්න කැමති දැන් මිනිස්සු දැන් මේ අලුත් මේ ටෙක් මේ ටෙක්නෝ කල්චර් එක ක්‍රියාත්මක වෙන හැටි ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා. මොකද හේතුව දැන් පුළුවන් අපිට මේ හරි ලස්සන විදිහට දැන් මත හදන්න පුළුවන් දැන්. ඇල්ගොරිදම් හදන්න පුළුවන් එක උදාහරණ ඇත දැන් මේ මැතිවරණේ මන් දන්නවා මේ සමීක්ෂණ කරන ආයතන ඉන්නවා හුඟක් අමාරු වෙටලා නිකන් අහපුහම මම දන්න ආයතනකින් අහුවා මේ පෞද්ගලික ආයතනයක් ජාත්‍යන්තර රටවල් කීපයක් වෙන සමීක්ෂණ කරනවා අද ඒකනේ හෙට ඒකනේ අනිද්ද අහර ඒකනේ මෙහෙ පුල් අප්සෙට් කියලා මොකද දන්න හේතුව දැන් උදාහරණයක් විදිහට මොකක් හරි දැන් මේකෙත් මේ ඡන්දේ කියලා හරි සංකීර්ණ දේශපාලන පසුබිමක් එක්කනේ වෙන්නේ. එතකොට කාට හරි මේ ඡන්දේ දිනන්නේ කවුද කියන එක ගැන තර්ක ක්‍රියේට් කරන්න පුළුවන්. උදාහරණයක් දෙන සංකල්පයක් තියෙන ඉන්දියාවෙ ඉන්නේ කා එක්කද? ඒක මත මේ ඡන්දේ තීරණය වෙනවා. එතකොට පුළුවන් රයිට් ඉන්දියාවේ එක නිවුස් channel එකකට ගෙවලා මේ ප්‍රෝග්‍රෑම් එකක් කරලා රයිට් අපි ඉන්දියාවෙ ඉන්නේ මෙතන කියලා කියන්නේ. මේ ඉන්දියාව කායකවත් නැති වෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් ඇමරිකන් එම්බසඩර් කියනවා මල් ප්‍රදර්ශනයකට. අන්න ඒ වගේ. ඒක නිවුස් එකක් හදලා. ඒ දවසේ එතකොට රයිට් ඔක්කොම මේකේ වෙනස් වෙනවා ඒ පැත්තට. ඊළඟ සමීක්ෂණ හදන්න පුළුවන් විවිධ ආකෘති වලින්. ඒ සමීක්ෂණ යනවා. ඒසද මේ මම එක හැකේ මේ ඡන්දේ සම්පූර්ණ වෙනස් ඡන්දයක්. ඒක සමීක්ෂණ වාර්තා කියන්නේ ඔක්කොම ගොම්පට් වෙලා ඉවරයි. ඒක බලන්නේ නැහැ. පුවත් විශ්ලේෂණ වගේ ලියනේ වරෝ මේ ඔක්කොම ඉවරයි. ඉවර වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි මේ කරන දේශපාලන සංවාද වාරව මේ තියෙන තුලාව ඒව මේ ඕවත් ඒව කොමත් දැන් අදාළ අවුට් වෙලා තියෙන්නේ. එතකොට දැන් තියෙන්නේ තනි තනි මිනිස්සු කැම්පේන් එක තියෙන්නේ. ඔව් කැම්පේන් එකක් තියෙන්නේ. ඉතින් මේ කැම්පේන් එක ඇතුලේ වැඩියෙන් සල්ලි තියන අය, වැඩියෙන් හයිය තියන එක එක දේවල් මේකේ තිය සල්ලිත් කොහෙන්ද කියලා ඒව වෙනම ප්‍රශ්නයක්. දැන් උදාහරණයක් දෙයක් ගත්තොත් එහෙම දැන් පහු දවස්වල අනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා රැස්වීම ප්‍රමාණය අඩු කරන්න කියලා යාගේ. ඒකට හේතුව අර රුපියල් 109 එක පුද්ගලයෙක් වෙනුවෙන් වැය කරන මුදල ඉවත් වෙනවා. එතකොට අපේ පැත්තෙන් අහුවා. එතකොට දැන් අනිත් අය කරන්නේ නැහැ නේ. ඔව්. ඒක තීරණය වෙන්නේ ඡන්දයෙන් පස්සේ. දිනන්න නැති එක්කෙනට ඕන තරම් කරන්න පුළුවන්. දැන් දිනනවා කෙනෙක්ට එහෙම කරන්න බෑ. බෑ. ඉතින් මොකද ඊට පස්සේ එන්න පුළුවන් මේ මැතිවරණ පෙස්සමක් ඔබ මේ මෙච්චර විඳන් කළා කියලා. එතකොට දැන් ඒක තව කෙනෙක් අපි තව කෙනෙක් හිතන්න පුළුවන්. දැන් තමයි සමහරව මම හිතන්නේ 109 පන්නලා තියෙනවා. 109 වගේ 10 ගුණයක් පන්නලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම ක්‍රියාත්මක ඡන්දයන්නේ. එතකොට මම ඡන්දදායකට මම හිතන්නේ අපිට කියන්න වෙන්නේ ඇත්තටම මේ තමන් තීරණයක් ගන්න කියලා තමන්ගේ අර හැමෝම දන්නවනේ තමන්ගේ ඇතුළේ ඉන්නවා මේ එක එක ආශාවල් තියෙනවා නේ නරුමකමුත් තියෙනවා හොඳකමුත් තියෙනවානේ ඒතකොට ඉඳලා තමන්ගේ අර හිතේ තියෙන කියන්නේ අර කාට හරි කෙලවුණාම අතල් එකක් ගන්නවා වගේ අර්ථයකින් ඒ ආශාවෙන් වැඩ කරන්න එපා හරිද
ඒ වෙනුවට මම කියන්නේ මේ තමන්ටයි සමාජයටයි ඔක්කොටම මොකද්ද වෙන්නේ? කියන්නේ මිනිස් නිදහස කියන එකයි ප්‍රජාතන්ත්‍රවාදය කියන එකයි ඒ බේස් කරලා. මොකද අපේ රට කියලා කියන්නේ අවුරුදු මේ 70 76ක ප්‍රැක්ටිස් එකක් තියෙන මේ දකුණු ආසියාවේ තියෙන එකම රට මේ කිසිම බාධාවක් නැතුව ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ප්‍රැක්ටිස් කරලා. අනිත් අඩුපාඩු මොනවද තිබ්බා? ඔය ටයිමටයි ඇවිල්ලා ආයි පාර යන්න පුළුවන්. පාර යන්න පුළුවන්. අද දක්වා. කියන්නේ ඒක ඉතුරු කරගන්න එක මං කියන්නේ ඒකට මිලක් මම දන්නේ ඒක අර ගෝඨාභය රාජපක්ෂේ කාලේ ගෝල් පේස් එකට ඇවිල්ලා නැති වෙච්ච දේවල් අපි දිනා රටන් කරන මිනිස්සු දිනා ගන්නද එහෙම සරල සටනක් නෙමේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක නැති වුණොත් එන්නේ. ඉතින් ඒක හරි සංකීර්ණයි. ඒ නිසා ඒක ආරක්ෂා කරගන්න එකට පළවෙනි තැන දෙන්න කියලා මං කියන්නේ මේකදී. ඒකදී දේශපාලන පක්ෂ හැමෝටම තවක්කීමක් තියෙනවා. මං කියන්නේ ඒකයි. උදාහරණ විදිහට සමාජ ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තියයි එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය අපිට මෙහෙම ප්‍රතිපත්ති ප්‍රකාශන දෙයක් ගත්තාම ඔක දිලා අයිසින් ඔක්කොම අයින් කළාන් පස්සේ මූලික හරය සමානයි. එතකොට මේක ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ එහාට ගිහිල්ලා ඒ කඳවුරු වලට වෙන් වෙලා ඉන්න අය දැන් මං කියන්නේ කඳවුරු ආතල් ගන්න එකෙන් එහාට ගිහිල්ලා මේ සමාජයක් විදිහට මේක පවතින පැවැත්ම පිළිබඳව සීරියස් හිතනවා. කියන්නේ ඇත්තට විශ්වාස කරනවා නම් මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථිකය තියෙන්න ඕනේ. කියන්නේ සමාජ වෙළඳ පොළ ආර්ථිකය හරි තේරවාදී ආර්ථිකය හරි මේ අපි කියන ඉදහස් වෙළඳ පොළ ආර්ථිකයයි සමාජ ප්‍රාන්තවාදී දේශපාලන ව්‍යුහයයි තියෙන්න ඕන කියලා හිතන අයට මම හිතන්නේ මේ දවස්වල සීරියස් හිතලා මේ සීරියස් විදිහට දේශපාලනය කරන්න වෙනවා ළමයි වගේ වැඩ කරන්නේ නැතුව කියලා. ඔව්. තමගේ ළමයිටත් කියන්න වෙනවා. ඔව් ළමයිටත් ඒ කියන්න වෙනවා.